තෙදාස් 21 වෙසක් දිනේ සමරන්න තමයි අපි මේ හිමි හිමින් සූදානම් වෙන්නේ. මේ මට නිවාඩු පාඩු වෙලාවක හදාගත්ත A4 කොළ වලින් පුංචි කූඩු ටිකක් තමයි ඒ. ඊට අමතරව අපිට තියෙනවා ලොකු අටපඩම් කූඩුවක්. ඒකත් අපි අරගෙන පොඩ්ඩක් පිහිදලා කරලා ගත්තා. මේකට සවකොළ අලවලා අරගන්න. ඊට අමතරව මේ තියෙන්නේ චූටි බබාලට හම්බෙන්නේ පත්තර. ඔය එක වසර දෙක වසර පන්ති වලට තියෙන ඔය පුංචි පුංචි පත්තර අරගත්තාම නොමිලේ දෙනවනේ කොළ මේ වගේ දේවල් දැන් විසක් කලාපයත් එක්ක එක එක ඒවා දෙනවා මේක මීට අවුරුදු ගානකට කලින් මේ ලොකු පුතාලගේ පත්තරයක තිබිලා හම්බ වෙලා මං අරන් තියාගත්තේ එකක් ඉතින් මට හිතුණ වෙනසකටත් එක්ක මේගොල්ලන්ට ඉතින් හැමදාම කූඩු අල්ලනවා කොඩි දානවා ලයිට් දානවා විතරනේ මට හිතුණ පුංචි පහේ තොරණක් හදලා දෙන්න ඕන කියලා ඉතින් මං ඉතින් මේක මේ විදියට කපලා අරගෙන කාඩ්බෝඩ් ටිකක් ගන්නකම් කාඩ්බෝඩ් කිහිපයක අලෝලා වටේම ගාන්ට කැපුවා ඊට පස්සේ මම මේගොල්ලන්ට කිව්ව චුට්ටක් මේ අර ලයිට් ටිකක් අපි ඇත්තටම මේකට දාමු ඒ ලයිට් ෆික්ස් කරන්න වගේ ඇඳලා තියෙන රවුම් ටික මට පොඩ්ඩක් සිදුරු කරලා දෙන්න කියලා ඉතින් දෙවෙනියා තමයි ආසාවෙන් වැඩේට බැස්සේ නමුත් එයාට කරගන්න ටිකක් අමාරුයි අර මිටි එහෙම ටිකක් උස්සන්න මිටියේ බර වැඩි ඉතින් ඒ නිසා එයාට අර හිතුවට ඒක දිගටම කරන් යන්න බැරුව ගියා. ඉන් පස්සේ ලොකු පුතා තමයි වැඩේට සෙට් උනේ. එයාගේ උදේ වර්වි ඔන්ලයින් ස්කෝලේ තිබුණා ඒ ඉවර වෙලා මට ඔකෝම සිදුරු ටික හිමින් හිමින් හරි ගස්සලා දුන්නා. ඉතින් නිකාම ලයිට් වලක් වටේ නිකන් යවනවට වඩා මට හිතුණා මේ සිදුරු වලින් බල්බ් එකක් දාලා ගන්න පුළුවන් නම් හොඳ ලස්සන තොරණක් වගේම පෙනේ කියලා. ඉතින් මෙන්න මේ ලයිට් වල තිබුණා මංගාව ඒකේ තියෙනවා පොඩි ප්ලාස්ටික් කොටසක් මලක් වගේ. ඒක ඉවත් කරාට පස්සේ ඒක එහා පැත්තේ මේ සිදුර දිගේ දාලා හොඳ පැත්තෙන් මේ මල හයි කරන්න ඕන. ඒක ටිකක් අමාරු වැඩක් සෑහෙන වෙලා ගියා. ඉතින් ඒක ලයිට් වල කොහොමත් මදි වුණා. ඉතින් මෙතන ලයිට් 12 තුනක් විතර තියෙනවා. ඉතින් මම අන්තිමට සවි කරලා දී ඉතින් කොන්දත් රිදුනා හොඳටම. ඒ වුණාට ඉතින් හරි සතුටුයි දැක්කනේ ලයිට් ටික දාලා බලද්දි. හරි ලස්සන තොරණක් වගේම තිබුණා ඊට අමතරව තවත් A4 වලින් කූඩු ටිකක් අපි හැදුවා මේ දෙවනි පුතා එයාගේ කූඩුව හදන හැටි මමත් ඉතින් දරුවන්ගේ වැඩයි වෙන පිහින වැඩයි ඇස්සේ විවේකයක් ලැබුණාම ටක් ගාලා A4 ෂීට්ස් වලින් කූඩු ටිකක් තව හැදුවා ඉතින් මෙදා පාර අපි එල්ලන්න තීරණය කළේ නෑ මට හිතුණ පොඩි වෙනසක් කරන්න අපි දැන් නත්තලටත් අපි නත්තල් ගහකට ලයිට් දාලා ගේ ඇතුලේ තියාගන්නවානේ ඉතින් කවදාකවත් එහෙම වැඩක් අපි වෙසක් වලට කරන්න. ඉතින් මට හිතුණා ගේ ඇතුළෙම පුංචි මුල්ලක් වගේ හරි ගස්සන්න අපේ ඔක්කොම වෙසක් සැරසලි ටික දාලා ලස්සන්ට ලයිට් පත්තු කරලා තොරණත් එක්කම තියන්න. ඉතින් දැන් පුතා හදනවා යාගේ කූඩුව මං කිව්ව ඕක එල්ලන විදියට නෙමෙයි අපි මේසයක් උඩ තියෙන විදියට මේව හරි ගස්සමු කියලා. ඉතින් ඔයගොල්ලෝ දකින්නේ බබා එක හදන හැටි. ඊට අමතරව මමත් කූඩු පහක් වගේ එක එක හැඩයට ওই විදියටම හැදුවා. ඉතින් දන්නද ඉතින් පුංචි පුංචි දේවල් එකතු කරලා අපිට පුළුවන් විදියට ලස්සන්ට හදාගත්තා. ඉතින් මුලින් හිතුවා මේකට ඇතුළට බල්බ් එකක් දාන්න ඒත් ඒක කරගන්න අමාරුයි. මොකද හස්බන්ඩ් මෙදාපාර වෙසක් එකට ගොඩාක් බිසි. ගෙදර ඉඳලා වැඩ කරනවා විවේකයක් ඇත්තෙම නැහැ. ඉතින් එයාගේ උදව් බල බල ඉන්න ගියොත් අපිට වෙසක් ලස්සන කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදියට ලයිට් වලක් වටේ යවලා සෙට් කරගත්තා. ඉතින් මේ साले मुल्लक तमाय अपि अरगत्ते जनेले अग्गावे हिंदा मम ग्रिल एकत् पाविच्चि कला मगे अर अनिक A4 कूडु टिकत् एल्लन्न मेन्न मे विदियट तमाय मल् तियला मं एतन हरि गस्सला अरगत्ता तिम्पुञ्चयट हरि आसा हितुना දැන් ඕගොල්ලෝ දකින්න මම වෙසක් දවසේ කරපු දේවල්. ඉතින් මම කලින් දවසේ හිතාගත්තා හැම වේලටම පුළුවන් හැම වේලෙම බුද්ධ පූජාවක් පූජා කරනවා කියලා. ඉතින් මම උදේම නැගිටලා මුං ඇට කිරිබත් එකක් ඉව්වා අපිටත් එක්කම. ඉතින් මේ තියෙන්නේ මගේ කොහොඹ වලින් හදපු පාත්‍රය. මේක මං ගත්තේ පොළොන්නරුව ගිය වෙලාවේ. ඉතින් මං ඒකටම බුද්ධ පූජාව හරි ගස්සලා බුදුහාමුදුරන්ට උදේ පාන්දරම පූජා කළා. හයට විතර ඊට පස්සේ අපි උදේ ආහාර වේල අරගෙන වහලේ දිගට ලයිට් දාන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ හස්බන්ඩ් ආපහු බිසි වෙනවා කියලා කිව්ව නිසා උදේ මේ වැඩේ කරන් පටන් ගත්තා මෙයා තමයි ඉතින් බල්බ් දාන්න තාත්තට උදව් කරන්නේ දෙවනි පුතයි
ඉතින් හරිම හදිස්සි මේවා ඉක්මනට හයි කරන්න කී කී තාත්තට දෙනවා कुमारी मे विधि वेस पायपूलावक टग्गा वाल दिगट लाइट दागत इन पास उदासन दहाट भीतर मम गिलांपस बुधाम पूजा कला गिलांपस वर्ग हतरक मेथन तीयन इन पास दहवल दाने मम पूजा करा उन्हांसेट बत्समगातृपस मम पिलियल करा उन्हांसेट पूजा करा इन पास अपत अपित दवल्ट कैम खाला කොඩිටි ගෙල්ලන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේකටත් ඉතින් හස්බන්ඩ් බිසි නිසා මට තමයි කරන්න උනේ. මම ඉතින් පුළුවන් විදියට මේක දැම්මා. පස්සේ හවස් වෙලා හස්බන්ඩ් මීට වඩා හොඳ ස්ටේබල් තැනක මේ ලොකු කොඩිය එල්ලුවා. පොඩි කොඩි ටික මේ විදියටම මම එල්ලුවා. ඒක වෙනස් කරේ නැහැ. ඒක එතනට හරියන නිසා අපි එතනම තියෙන්න හැරියා. ඉතින් ওই විදියට තමයි අපි කොඩි එල්ල ගන්න වැඩෙත් කරේ. ඉතින් හරි හුළඟ ඕගොල්ලන් मे पत्ते इन्होना दंड मेती हुआ खुलांग हेमुआ वैसा सरी सर तीह तमाइ मंकी मतुर बोने वतुर ඊට පස්සේ ඒගොල්ලන්ට හම්බෙනවා කොකුණක් මොකද්ද කොකුණක් කොකුණක් කොකුණ හම්බෙලා ඒගොල්ලෝ වතුර බොන්න යනකොට මෙන්න මෙතනදී වඳුරු රංචුවේ නායකයා දකින්නවා අඩි අඩි පාරක් මේ අඩි සලකුණු මොනවද පුතේ ෆුට් ප්‍රින්ට්ස් මොනවද फोट स्क्रीन शादी साल खोकुन गीवा विराई तीन टाप ईट पास बतुर बोन ने तो बला बतुर बोन खोकुन बेस नीट पास मकदने मे खोकुन मकने බොන්න බෑ කවුද ඉන්නේ ඒක ඇතුලේ යක්කේ කවුද යක්කේ ඕ රාක්ෂේ නෑ නෑ රාක්ෂේ ඈ ඈ ඕ ඉත රාක්ෂේ කියන වැවිලා වතුර බොන්න එන්න ඕගොල්ලෝ වතුර බොන්න කියලා ඒ වුණාට මේ වඳුරු නායකයා කිව්වා ඕගොල්ලෝ වතුරට බහින්න එපා මං ඔයාලට කියලා දෙන්නම් වතුර බොන්න ඇති කියලා उना बाटे दाला विन्नो को मला बाटूना कीना ओ कीना कीना मिया किया वाटना मिया मिया मुखाद किया वाटना वा ना ना ल युए मिया पा मिया न जा जा त त क क य य ඔය ය නලපාන පුතා ඒකේ නම කියන්න නලපාන ය ඔය ය නලපාන ජරපාන ජාතකය ජාතකද විය ආ
बाबा साधु क्या ने बुधो आम दुरांट साधु ඒ අතරේ මගේ අටපට්ටම් කූඩුවත් මම කලින් දවසේ ඉඳලාම පොඩ පොඩ සරසමින් ආවේ. ඉතින් ඒ අතරෙ එල්ලලා තියෙද්දී ඔන්න දුලි බබාගේ වැට. අලි හිලක් හදලා තියෙනවා මෙතන. ඒකම රැලි ටිකකුත් යමින් යමින් ගමන ඇදගෙන කඩලා දාලා තිබුණා. ඉතින් ඒ ටිකත් මම යමින් පිලිසකර කරා. හවස් වතුරේ 3ට 3:30 මාට වගේ මම ගිලම්පස පූජාවක් බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් මට අද හරිම සතුටුයි මම වේල් 4ක්ම භෝජන පූජාව සිද්ධ කරා. හුඟක්ම සතුටයි මට ඒක ගැන නම්. ඉන් පස්සේ මම කූඩුවත් කම්ප්ලීට් කරලා ඉවරලා මට පුළුවන් තැනකින් මේක එල්ලුවා. පස්සේ ඉතින් ටිකක් හවස් වෙලා හස්බන්ඩ් ඇවිල්ලා මේක උඩ තැනකින් එල්ලලා ලයිට් එකක් ෆික්ස් කරා. ඒ අතර දුලි බබා නිර්මාණය කරපු බෞද්ධ කොඩිය තමයි මේ. ඉතින් ඒ කොඩිය තව ලොකු පුතත් හදපු කොඩියයි ඔක්කොම මම මේ විදියට සෙට් කරා. ධර්ම චක්‍රකුත් කපලා ඇලෙව්වා. ඉතින් මෙහෙම තමයි අන්තිමට අපේ වෙසක් ඩෙකරේෂන් සාලේ මුල්ල දිස්සුනේ. දැන් මේ තියෙන්නේ දුලි බබා මොන්ටිසෝරි ටයිම් එකේදී හදපු වෙසක් කූඩුව. ඉතින් ආගේ අතුර සිරියාවයි හරි ලස්සනයි. ඉතින් මට පුළුවන් විදියට මේ දේ පොඩි අය වෙනුවෙන් මම කරලා දුන්නා කොරෝනා කියලා හිතා ධෛර්යමත් කරගන්නේ නැතුව. අපේ චූටි ගෙදර අපි ලයිට් දැම්මා. හරි චූටයි තින් මං කිව්වේ අපි මේක ඉතින් හදාගෙන එන ගමයි කියලා. පේනවනේ මේ වැස්සට. එක රෑක් තියන්න හම්බුන්නේ නැහැ මේ. එල්ලපු ගමන් වැහපු වැස්සට මේ ටික මේ ඔක්කොම ඇලිලා ගිහින්. කොහොම තමයි අනිත්‍ය නේද? අම්මා අනිත්‍ය මෙනෙහි කරමු අපි. අපේ කැඩෙන වෙසක් කූඩු දිහා බල බල. आंटी बाबा लाटाई मे साधु पीटा क्या हरि मंग इतना बाबा क्या ओ आ लाट साधु पीटा बुद्ध सारनाय पारिश्रमे हरिया